මේ ආණ්ඩුව ගන්න හැම පියවරකින්ම ජනතාව පීඩනයට පත් කරනවා. හැබැයි එයාලා මෙතෙක් කල් කරා වගේ අර පලිගැනීම නතර වෙලා නැහැ. මේ ආණ්ඩුව අවුරුදු 4.5ක් කරේ මෙතෙක් කල් කරලා තියෙන පලිගැනීම. ආපු දවසේ ඉඳලා රාජපක්ෂ බීතිකාව ඇවිල්ලා සම්පූර්ණම ප්‍රහාරය ආරම්භ කළා. හිතවත් මන්ත්‍රීවරු ඇමතිවරු ඔක්කොම රිමාන්ඩ් කළා. අදටත් ඒ අයව නඩු දානවා. දිගින් දිගටම නීතිපතිවරයා හැම එකටම නඩු දාගෙන දැන් මේ නඩු පවරගෙන යන වැඩපිළිවෙලකට දැන් ගිහිල්ලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට කියනවා මේ අය රිමාන්ඩ් කරන්න කියලා. හමුදා නිලධාරීන් රිමාන්ඩ් කළා. මේ සියලු දෙනාම එකින් එක හමුදාව පොලිසියේ පිරිස් හමුදාවේ පිරිස් මේ රට නිදහස් කරගන්න සටන් කරපු හැමෝම අද වැරදිකාරෝ වෙලා. ඊට පස්සේ හාමුදුරුවරු දැන් බලන්න හාමුදුරුවරු කී දෙනෙක් රිමාන්ඩ් කරාද කියලා. හිතාමතාම ආගමික වශයෙන් පහර ගහනවා, ජාතික වශයෙන් පහර ගහනවා. මේ හැමෝටම එක එක බොරු ප්‍රචාර ගෙනියනවා. තමයි පෞගිය දවස්වල මුස්ලිම් ඡන්ද අපිට එපයි කියලා අපි කිව්වයි කියලා ලොකු ප්‍රචාරයක් ගැරියා. ඒක රට පුරා තාම යනවා. මොන අපේක්ෂකයාද මොන දේශපාලන නායකයාද කියන්නේ අපිට අහවල් ලුන්ගේ ඡන්ද එපා කියලා. මුස්ලිම් ඡන්ද එපා කියනවා, දෙමළ ඡන්ද එපා කියනවා, සිංහල ඡන්ද එපායි කියනවා. ඉතින් මේක මහ විහිළුවක්නේ. ඉතින් මේ වගේ බොරු මේ අය දවස ගානේ ප්‍රචාරය. මේක තාම සියුම් ලෙස කරගෙන යන වැඩපිළිවෙළ. ඉතින් මේවට අපි උත්තර නොදී ඉන්න බෑ. උත්තර දිය යුතුව තියෙනවා.